ලාංකීිය සිනමාවේ නිලිරජන ප්‍රවීන රංගන ශිල්පිනිී ලියෝනි කොතලාබල මහත්මිය, අදවදෑසන සිය නිවසේදී අභාාවප්‍රාප්ත වූවාය. අලක් රෝගාතුරෝ සිට අය මියයන විට හැත්තාටමන විය පසු විය. මෑතකාලයේ සංගීතය ටිරිනාට්ටේ කළ රංගනේ නිසා ඇ ජනප්‍රිය විය. ඉක්දස්නම් සය හැට දෙගවර්ශයේදිී ශ්‍රී ලංකා කලාමණ්ඩලේමගින් සංවිධානය කළ නාට්‍යේ තරගේකට GDPඩල් පෙරේරා නිර්මාණය කළ සාමාවේදිකානාට්ටේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇ රංගනයට පිවිසිාය. පසුව එම නමින්ම යුතු සාමාචිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින්, සිනමාවට එක් වුණුවැඇය චණ්ඩාලි පිපෙනකුමුද. වජිරා රජදරුවෝ එකතතික රටේ. මච්චං බොරදියභකුණ බන්ධනය පුනරුක්පත්තිය සහ දැවන විහඟුන්වැනි චිත්‍රපටබලද සෝමාගේ සිහිනය තාරාදේවි චර්තතුනා කුමාරිහාමි චාරුලතා අරවිද සහ ඉන්දු හිරුටමුවාවෙන් සංගීතයනාදී ටෙල්නාට්ටේවරද ඇය රඟ පාතිබෙනවා. එක්දාශ නම සය හැටහය සරසවි සම්මානවුලේ හොඳම නිරිය ලෙස නිර්දේශුණු ඇය එක්දාාස් නමසිය සූ වටවසරේ. ඕOCIC සම්මානවුලලේ හොඳම නිලියට හිමි සම්මානේදදිනගත් 大爷。Da, yeah. ඇය සික්නිස් උත්තමාචාර සම්මානූරලේ ඒ වෙනුවෙන් උඳම සහයනිලිය සඳහාද නිර්දේශ වූවාය. වේදිකානාටේ ටෙල්නාට්ටේෙන්ම චිත්‍රපට යන ත්‍රිවිදශේත්‍රයේෙහි ප්‍රකටූල් ලියෝනි විවාාවී සිටියේ චායාරූප සිල්පීත් තිස්ස කොතලාබල සමගිනි. සැමියා දෙදහවසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇට පුතුන් පස් දෙෙනෙකුද මුුණුපුර මිනිි පිළියන්ද රසක්ද සිටි. ජුනි විසි දෙවන බදාාද පුරල්ල සුසානභූමියේදී ඇගේ දේහේ පිළිබඳ අවසන් කටීතු? ට niියmitita.